අයිපවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්නයි අදත් අපේ සූදානම. මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් සිරස්තල. පවතින අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවටපත් සංඛ්‍යාව 65000 ඉක්මවයි. විපතටපත් වූ ජනතාව පිළිබඳව සුවබැලීමට ජනපති අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවක රාජිතගේ තෙවන ඇප අයිදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරයි. පාස්කු ප්‍රහාරය ගැන බදියුදීන්ගෙන් සහ හකීම්ගෙන් ප්‍රශ්න කිරීමට CID සූදානමින් සජිත් කුරුණෑගල ජනතාවගෙන් සමාව ඉල්ලයි. දැන් දේශීය පුවත්. දිවයිනට බලපෑති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 19095ක පුද්ගලයින් 65924 දෙනෙක් පේඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර දිවයින පුරා පවතින වැසි තත්ත්වය දෙසැම්බර් මස 25 වන දින සිට තාවකාලිකව තරමක් දුරට අඩුවන ලකුණු පවතින බවයි කාලගුණ පිටා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමගින් මෙවැනි විට දිස්ත්‍රික්ක 13කට අයත් පවුල් 19095ක පුද්ගලයින් 65294 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 112ක පවුල් 4704කට අයත් පුද්ගලයින් 15510ක ප්‍රමාණයක් මෙවැනි විට ආරක්ෂිත ස්ථානවල රඳවා තිබෙනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වූ අතර ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අනුරාධපුර ප්‍රදේශයට ඇදහැළුණු දහරා නිපාත වර්ෂා තත්ත්වයත් සමගින් රාජාංගනයේ ජලාශයේ තවදුරටත් වන්දරටු 16ක් විවෘත කර තිබෙනවා. නච්චතුව ජලාශයේ වන්දරටු 6ම තවදුරටත් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉරණමඩුව ජලාශයේද තවදුරටත් වන්දරටු විවෘත කර තිබෙනවා. මෙ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා නිලධාරීන් නියුක්ත කර තිබෙනවා. පැවති ගංවතුරු තත්ත්වයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වගාකල මහකන්නේ වියක්කර 50000ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. මේ අතර මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැන වූ නායාමයේ අවධානම තවදුරටත් පවතින බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසන්නේ. මේ අතර ආපදා තත්ත්වයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැරසීමට රුපියල් ලක්ෂ 170ක පමණ මුදලක් වෙන් කර අදාළ අංශ වෙත යොමු කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළා. මෙම බලපෑම නිසා 65000කට අධික පිරිසකට ඉතා විශාල ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීලා තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා වශයෙන් අද දිනේදී කොළඹදී අදාළ මුදල් අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණයට අදාළ පාර්ශ්වයන් කැඳවලා මේ වන විට ලක්ෂ 170ක් පමණ යවලා තියෙනවා. මුදල් ඉතිරි අවශ්‍ය කරන මුදල් අතුරු සම්මත ගිණුමේ ප්‍රතිපාදන යටතේ හෝ විශේෂ ආපදා අරමුදල් තත්ත්වයේ යටතේ අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා අද දින අග්‍රාමාත්‍යතුමා විසින් අදාළ නිලධාරීන් බලධාරීන් සමග පියවර ගන්නවා. මේ ආපදා තත්ත්වය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් රජයත් ක්ෂණිකව රජයක් වශයෙන් කළ හැකි උපරිම දේ කරලා ජනතාවට සහන සැලසීම සඳහා මැදිහත් වෙන බව සඳහන් කරන්නට කැමැති. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතටපත් ජනතාව හට සහන සැලසීම පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොළොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අධික වැසි සමග හටගත් ජල ගැලීම් වලින් විපතට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
අද පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් හමු වූ ජනාධිපතිවරයා ඉදිරි සහන වැඩපිළිවෙල පිළිබඳව ඔවුන්ගෙන් විමසීමක් සිදු කළ අතර අවතෙන් වුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙල කඩිනම්ව සහ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම යහපත් කාලගුණයෙන් වගාවන්ට සිදු වී ඇති හානි පිළිබඳව සොයා බලා ඒවට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. එම අවස්ථාවට එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ශෙහන් සේමසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු උතුරු මැදපළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය මෙන්ම ආරක්ෂකාංශ ප්‍රධානීන්ද එක්ව සිටියා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අයහපත් කාලගුණයේ නවතැන් වූ ජනතාව පිළිබඳව සොයා බැලීමට රාජාංගනීය යාය දෙක දුටුගැමුණු විහාරය වෙත පැමිණියා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ යාය නමය බෝධිරාජ රාම විහාරයේ අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමටයි. ඉන් අනතුරුව පොළොන්නරුව වෙත ගිය ජනාධිපතිවරයා පොළොන්නරුවේ විපතට පත් ජනතාව උදෙසා වන සහන වැඩපිළිවෙල පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට දෙක් වුණා. ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ගංගවතුරෙන් විපතට පත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව යළි පදිංචි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සලසා දෙන ලෙසයි. අක්‍රා මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කී තානාපතිවරයා අතර හමුවක් අද සිදු වුණා. ශ්‍රී ලංකාවේ තුර්කී තානාපතිවරයා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ඒ අරලියකහ මන්දිරයේදී. එහිදී දිනට අතර පවතින දීපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. එමෙන්ම දිනට අතර සිදුවන සංචාරකින්ගේ පැමිණීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. දිනට අතර පවතින ආර්ථික සහයෝගීතාවය වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්ව අතර සාකච්ඡා කළා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ නාවික මණ්ඩලික ප්‍රධානී අද්මිරාල් කරම්බීර් සින් මහතා ඊයේ හමු වුණා. මෙහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ආරක්ෂක පුහුණුවීම් පිළිබඳවද දෙපාර්ශ්ව අතර සාකච්ඡා සිදු කෙරුණා. එමෙන්ම බුද්ධ්‍යංශයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ සංශෝධිත අපේක්ෂිත ඇප අයිතුම්පත ලබන 30 වනදා විමසා බැලීමට අධිකරණය අද නියම කළා. ඒ අදාළ ඇප අයිතුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳපු අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගුත්තරකරුවන් ලෙස නම් කර සිටින බ්‍රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට මේ මස 30 වනදා ඊට අදාළව කරුණු දක්වන ලෙස දන්වා නොතිස නිකුත් කිරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද නියම කළා. පෙත්සම්කාර රාජිත සේනරත්න මහතා වෙනුවෙන් අද අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කියා සිටියේ තම සේවාදායකයා දණ්ඩ නීති සංග්‍රහයේ 485 සහ 192 යන වගන්ති යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බවයි. ඉකුත් ජනාධිපතිවරණ සමයේ තම සේවාදායකයා හමුවීමට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු සුදුවැන් වලින් සිදු කළ පැහැර ගැනීම් සහ රත්රන් පිළිබඳ තොරතුරු තමන් දන්නා බවට ප්‍රකාශ කළත් ඒ අනුව ඔවුන් මාධ්‍ය හමුවක් වෙත යොමු කිරීම පමණක් තම සේවාදායකයා සිදු කළ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඉන්පසුව මෙම පුද්ගලින් දෙදෙනා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් බරපතල අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ බණ්ඩාර මහතා සුදුවැන් වලින් පුද්ගලින් පැහැරගෙන යාම සහ රත්රන් පිළිබඳ තමන් මාධ්‍ය හමුවේ කරුණු ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ පෙළඹවීම මත බවට එම පුද්ගලින් දෙදෙනා රහස් පොලිසියට ලබා දී ඇති කට උත්තරවල සඳහන් කර ඇතැයිද පැවසුවා. ඒ අනුව අදාළ තොරතුරු ප්‍රකාශ කිරීම වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 20ක මුදලක් තමන්ට ලබා දුන් බවත් අමරිකාවේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවත් මෙම පුද්ගලින් දෙදෙනා පොලිසියට ලබා දුන් කට උත්තරවල වැඩිදුරටත් සඳහන් වන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. ඒ අනුව අපරාධකරුවන් දෙදෙනා ලබා දෙන ප්‍රකාශ මත තම
சேவாதாயக்கியா அத்தனம் குடி கணிமட்டு ரஹாஸ் போலீசிய சூதானம் வணுபவாத் தேசபாலன விருத்தவாதிக்கம் மத்து தம சேவாதாயக்கியா அத்தனம் குடி கணிமட்டு ரஹாஸ் போலீசிய கிரியாக்கரண பவாத் எபவின் அப்ப பணத்தை விசி எக்மனு வகந்தி அடுத்தே தம சேவாதாயக்கியாட்டு அபேட்சித்து அப்பயாக் பிரதானே கிரண லிசது ஜனாதிபதி நீதிஜ்ஞமரையா அதிகரணேன் இல்லா சிட்டியா எஹெத் ரஹாஸ் போலீசிய மின்வின் பெனி சிட்டி நியோச்ச சொலிசிட்டர் ஜெனரால் திலீப பீரிஸ் மகதா அதிகரணே ஹமுவே கருணு தக்வமின் மெம் பெட்சம விபாகட் கணிம சம்பந்தின் சஹா ஈட்ட அதாலவ நோட்டீஸ் நிகுத் கிரிம சம்பந்தேனு தம விருத்தத்தே பிரகாஷ கலா எதிரிபத்து கர்ணு சலகாவலு மகேஸ்ராத்வரையா பெட்சம விபாக கிரிம சந்தா அவசர துண்ணா ஏனுவ லபன திஸ் வனதா அதிகரணே ஹமுவே கருணு தக்வன்னை தான்வா ராஹஸ் போலீசிய அத்தியக்ஷவரையா எத்துலு நிலதாரின்ட நோட்டீஸ் நிகுத் கிரிமட்ட நியம கலா ராஜித சேனாரத்ன மகதா விசின் எதிரிபத் கல பலமு அபேக்ஷித அப்ப ஐதும் பத்து இக்குத் சிகுராதா கொழும்பு பிரதான மகேஸ்ராத் லங்கா ஜாரத் மெனவிய விசின் பிரதிக்ஷேப கலா இன்னனுதுருவாய் எதின சவச ஓ விசின் தேவன அபேக்ஷித அப்ப ஐதும் பத்தத் கொணு கர்ணு லபுவே மெம சித்தியட் அதாலவ நவ லேகனத எத்துலத் கொட்ட ராஜித சேனாரத்ன மகதா சிய நீதிஜ்ஞவருன் மார்கேன் அதபெரவருவே சிய தேவன அபேக்ஷித அப்ப ஐதும் பத்தது அதிகரணேட்டை திரிபாத் கலா மேத்தர ராஜித சேனாரத்ன மகதா விசின் நிதிரிபாத் கரேதி அப்ப ஐதும் பத்த பிலபதவ பூச்ச ஜம்புரேவில சந்திரரத்ன ஹிமியான் மெலசாத ஹஸ்பாலகலா ராஜித சேனாரத்ன மகாத்மா அது தவசே கொழம்பு மகேஸ்வராத் அதிகரணேட்ட கிஹில்ல எப்பாயுதும் பத்திரையாக யொமுக்கர்ல தியனோ தமங்க அத்தடங்கோட்ட கண்ட எப்பா கீழ புகுல் ஹொரா கரெந்தனே வகை ராஜித சேனாரத்ன மகாத்தியா ஒக்கோம தேவால் சலசும் கரல கிரியாத்மக கரல அவசானே எத்துமா அத்தடங்கோட்ட கண்ட நியோகையாக கண்டவத் கலிங் எத்துமா கீழ அத்திட்ட வீமே நியோகையாக கனிமின் இன்னும் அவசான வசேன் அப்பட்டு கியாண்ட தியன்னே நீத்திய கிரியாத்மக கல யுத்துவாயட்ட நீத்திய கிரியாத்மக கல யுத்துமாய் ஏ சம்பிக்க நிமை மே சம்பிக் ஏ சம்பிக்க ஏகால ஜாதிக பலவேகத் தெக்க ஹிட்டியே மே சம்பிக்க மேகால விஜாதிக பலவேகத் தெக்க இன்னே அவசான வசம் அப்ப ஜனதாவகின் இல்லன்னே மே இதிரியன மகமதிவரணையேதி பக்ஷ விபக்ஷ முகே உனத் வஞ்சா தூஷண சோதனாவன்வலட்ட சம்பந்த கிசிது புத்கலேகுட சந்தி தெண்டேபா ஹிட்டப்பு அமாத்திய பாட்டி சாம்பிகர் வணவக்கு மகதாவிசின் சிதுக்கல பவக்கியன ருயான துரு பிலிபந்தவ தனட்ட ரிமாண்ட் பாரே பசுவின அனிவாரிய நிவாடு வாசிட்டின போலீஸ் பதி பூஜி ஜெயசுந்தர் மகதாகின் பிரகாஷ் ஷாக் சட்டான் கருக்க நிமிசந்தா குழம்பு மகேஸ்வராத் அதிகரணிய விசின் அது குழம்பு அபராத கொட்டாஷியட்ட அவசர லபாதுன்னா தெதஹஸ் தஹசே வசரே ராஜகிரிய பிரதேசேதி ஹிட்டப்பு அமாத்திய பாட்டலி சம்பிக ரணவக மகதா விசின் சிதுக்கல பவக்கியன ரிய அனுதுரு சித்திய பிலிபந்தவு தனட்டு ரிமாண்ட் பாரிய பசுவன அனிவாரிய நிவாடு யவனு லபு போலீஸ் பதி போஜி ஜெயசுந்தர மகதாகின் பிரகாஷக் சட்டான் கரு கணிம சந்தா கொழும்பு மகேஸ்ராத் அதிகரணிய விசின் அது கொழும்பு அபராத கொட்டாஷேட்டு அவசர லபாதுன்னா ஏ அணுவ மே மச விசி ஹைவனதா சிட்டு திஸ்வலதா தக்வா கால சீமாவத்துல பந்தனாகாரே துளதி அதால பிரகாஷ சட்டான் கிரிம சந்தா ரஹாஸ் போலீசியட்டு பாசுகம் சலசாதின லிசது கொழும்பு அதிரேக மகேஸ்ட்ராத் லோச்சினி அபே விக்ரம மகாத்மிய விசின் பந்தனாகார அதிகாரி விரையாட்ட நியமகர திவினவா மேயாத்திர பந்தனாகார கதவு சிறின ஹிட்டப்பு அமாத்திய பாட்டிலி சம்பிக ரணவக மகதாகே சுவதுக் விமசீம சந்தா மகா சங்கரத்னிய அது வெளிக்கட பந்தனாகாரிய வித்த வெடமுக்கலா එතුමා මේ විදිහට සිරග ගත කොට තැබීමෙන් එතුමාගේ හඬ නිහඬ කරන්නට එතුමාගේ දේශපාලන ජීවිතය විනාශ කර දාන්නට කරන උපර වැටියක් හැටියටයි අපි මේ සිද්ධිය දකින්නේ අපි සංවේගයට පත් වෙනවා මේ ලංකාවේ පළමුවෙන්ම සිදු වෙච්ච රියානතුර වාගේ තමයි කතා කරලා නොඑක් නොඑක් අර්ථකථන කරලා එතුමාට විරුද්ධව දැන් ක්‍රියා කරගෙන යන්නේ ඒ නිසා අපි බෞද්ධ භික්ෂුන් වහන්සේ හැටියට හොඳ පිරිසුදු බෞද්ධෙක් හැටියට එතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා ඒක කිසිසේත් අපි එතුමා අතහැර යන්නේ නැහැ මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද අද බැලිකඩ බන්ධනාගාරයේ වෙත පැමිණියේ හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහායි මට කියන්න තියෙන එකම දේ තමයි විශාල එතුමාට විරුද්ධව යම්කිසි කුමන්ත්‍රණයක් තමයි මේ මෙහෙවන්නේ ඒ කුමන්ත්‍රණය කුමක්ද කියන එක ඒ වැඩේ අපේ තරයේ හෙලා දකින්න යම් කිසි දවසක මේ රටේ තබෑ ඇත්ත ජයගනි එතුමා ඉතා හොඳින් ඉන්නවා එතුමා එක්ක අපි දේශපාලන වැඩ පිළිවෙල සාකච්ඡා කරා මේ මර්ධණයට මේ දඩේමට මුණ දෙන්න ක්‍රමවේදය මේ විතරක් නෙවෙයි හෙට එතුමාට හැප ඉල්ලනවා ඒ අප
සාර්ථක වුණොත් අපිට පුළුවන් එළියේදී ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ජාතික හෙළවුරුමේ නියෝජිතයින් පිරිසක් අද කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලාවේ පිහිටි පොලිස් කොමිසම වෙත පැමිණ පැමිණිල්ලක් සිදු කළේ පාට්ලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව පවසමින්. මෙහෙම ගේ වට කරලා අපරා මහා දරුණු අපරාධකාරයෙකු වටලා ගන්න විදියට මේ මහජන නියෝජිතෙක් හිටපු අමාත්‍යවරයෙක්ව අත්අඩංගුවට ආකාරය නීති විරෝධී, සදාචාර විරෝධී, සම්ප්‍රදාය විරෝධී මේ සියල්ල උල්ලංඝනය කිරීමක් කරන නිසා ජාතික පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධවත් සාධාරණත්වයක් ඉටු කර දෙන්න කියලා. CC10 වර්ගයේ මෝටරසයිකලයක්, ඒ හිමිකරුවා මෙය ක්‍රීඩා කටයුතු සඳහා පමණක් අවසර ලබා දී තිබෙන මෝටරසයිකලයක්. එතකොට මේ මහපාරේ ගමන් කරන්න බෑ. මේ ගමන් කරන නම් කලයුත්තේ යම් රථයක ප්‍රවාහනය කරමින් තමයි අදාළ ස්ථානයට ගෙන යා යුත්තේ. මේ වාහනයට රක්ෂණ ආවරණයකුත් නැහැ, බලපත්‍රයකුත් නැහැ. ඉතින් එවන් නීති විරෝධී කටයුතු අනීතික අවස්ථා බොහොමයක් තියෙද්දි මේ මගහැරද පොලිසිය මගින් කිසියම් සාධාරණත්වයක් නීති විරෝධී මෝටරසයිකලයේ මහමග ගමන් කරන්නට අවස්ථාව සලසා දුන්නු ඒ මෝටරසයිකල් හිමිකරුවටත් එරෙහිව නීතිය කටයුතු කරන්න කියලා අපි ජාතික පොලිස් කොමිසම එළපෙන නත්තල් සමය සමක එළපෙන නත්තල් සමය වෙනුවෙන් උපරිම ලෙස ආරක්ෂාව සැපීමට යුද හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශ කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලොතිනර් ජෙනරාල් ශවිත්‍ර සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. ශ්‍රී ලංකා යුද හමුදාව දිවයින පුරා කඳපුරු ආවරණය කරමින් තුරු මිතුරු නව රටක් නමින් රුක්රෝපල ව්‍යාපෘතියක් ආරම්භ කළා. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්ෂණ හා රට අලංකාරවත් කිරීම සඳහා වූ ජාතික මෙහෙවරටත් තවත් එක් පියවරක් එක් කරමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැල රෝපණ, නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වනවකා පද්ධති ස්ථාපිත කිරීම සඳහා වන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට සමකාමීව නාගරික අර්ධ නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි රට අලංකාර කිරීම මෙහි අරමුණ වනවා. මෙයට සමකාමීව වත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරී මන්සන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර නව යුද හමුදා මුල්ස්ථානය දක්වා දිවෙන දෙල්සෙල් කොබ්බාගැටුව මාර්ගයේ දෙපස අරලිය පැල රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් අද උදැස්සන යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවිත්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආරක්ෂාව අපි සපයලා තියෙන්නේ විශේෂයෙන්ම නත්තල වෙනුවෙන් අපේ සහෝදර කිතුනු බැතිමතුන්. අපි දන්නවා බොහොම ඔවුන්ගේ වැදගත්ම උත්සවේ වර්ෂයේ තියෙන ලොකුම උත්සවේ. හේනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ත්‍රිවිධ හමුදා පොලිසිය ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා ත්‍රිවිධ හමුදාවට සන්නද්ධ සේනාධිනායකයා වශයෙන් ලබා දිය හැකි උපරිම ආරක්ෂාව සපයන්න කියලා. ඒ අනුව ත්‍රිවිධ හමුදා පොලිසියටම ආරක්ෂක මණ්ඩලයේ පසුගිය සතියේ උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි ලබා දිය හැකි සියලුම ආරක්ෂාව සපයන්න අපි කටයුතු කරලා තියෙනවා. සියලු සංවිධාන ශක්තිමත් කරමින් ඉදිරි මහමැතිවරණය නියත වශයෙන් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කුරුණෑකල පැවති ජනහමුවකට එක් වෙමින් මේ අතර ජනාධිපතිවරණ සමයේ තමන්ට කුරුණෑකල ජන රැලියට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව මෙම ජනහමුවේදී මන්ත්‍රීවරයා කුරුණෑකල ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා. ආරම්භයේදී මම සමාව ඉල්ලා සිටිනවා ජනාධිපතිවරණයේදී අපේ අශෝක් අබේසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ පවත්වපු මහා ජන රැලියට මට සහභාගී වන්නට බැරි වුණා. සියලු දෙනාම දන්නවා අන්ධකාරය වැඩි වීම නිසා අපට හෙලිකොප්ටරය පතිත කරන්නට ඉඩ ප්‍රස්තාව ලැබුණේ නැහැ. ලොකු උත්සාහයක් දරලා අපේ අශෝක් අබේසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ රැස්වීම නැරැත්තුවා. ඒ නිසාම අද මම කුරුණෑකලට පැමිණියා ඔබතුමන්ලාගේ මැතිවරණ කොට්ටාසයට. මිත්‍රවරුනි, මැතිවරණ පසුබෑමකින් පසුව යළි සංවිධාන ශක්තිය ගොඩනගලා හොඳින් සංවිධාන කටයුතු විශ්වසිත කිරීම තුළින් අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා මහමැතිවරණයේදී ඉහළ ජයක් ලබන්න. අපි ශක්තිමත් වුණොත්, අපි සංවිධානශීලීව හොඳ ගමනක් ක්‍රියාත්මක කළොත් අපේ ජයග්‍රහණය ලබා ගැනීම අපහසු කාරණාවක් නොවේ. ඒ නිසා අපි අදහස් කරගෙන තිබෙනවා පුළුල් සංධානයක් ගොඩනගලා ඒ පුළුල් සංධානය තුළින් අපි මහමැතිවරණයේදී හොඳ ප්‍රජාතන්ත්‍රවාදී තරගයක් ලබා දීලා අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යන්නට කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සලකනවා. අපි පැහැදිලි මොබුතුමන්ලට ප්‍රකාශ කරන්න කැමති දේශපාලන පරිගණීම් වලට ලක් වෙන සියලුම දෙනාට චක්‍රලේක රෙගුලාසි වලට යටත් වෙන්නේ නැතුව ඒ සියලුම දෙනාට සහන ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේ ප්‍රතිඥා දෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. ඒ වගේම චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි සටන් කරනවා පමණක් නොවේ ප්‍රජාතන්ත්‍රවාදීව නිත්‍යානුකූලව එතුමාගේ නිදහස වෙනුවෙන් අපිට ගත හැකි ඉහළම
ක්‍රියාමාර්ගයන් ගන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ මම සඳහන් කරන්න ගන්නවා. අද අපි ඉදිරියේ තිබෙන්නේ බෙදිලා කැඩිලා එක්කෙනාට විරුද්ධව තර්ක විතර්ක කරගන්න එකද? අද තියෙන ප්‍රමුඛතම කාර්යභාරය අපේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රමාණය රැකගෙන ඒ වගේම වර්ධනය කරගෙන අපේ ගමන ඉදිරියට එළඹෙන උත්සව සමයට සමකාමීව විශේෂ බස් රථ සේවාවක් සහ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. එම පුවත ඇතුළු රටපටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකාවේ නිල සංචාරයේ නිරතව සිටි ඉන්දියානු නාවික හමුදාපති කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකාවේ සංචාරයේ සාර්ථකව නිමාවටපත් කරමින් පසුගියදා දිවයිනින් පිටත්ව ගියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ කුටියේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා හමු වී සමුදීමෙන් අනතුරුව කරම්බීර් සිං මහතා දිවයිනින් පිටත්ව ගියා. නාවික හමුදාව සහ ගාල්ල සහකාර ධීවර කාර්යාලයේ නිලධාරින් පිරිසක් පසුගියදා හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මසුන්නල්ලු පුද්ගලින් තිදෙනෙකු නාවික හමුදා බහරියට ගෙන තිබෙනවා. වයඹ පළාතේ හොඳම මහනගර සභාව ලෙස කුරුණෑගල මහනගර සභාවත් හොඳම නගර සභාව ලෙස කුලියාපිටිය නගර සභාවත් හොඳම ප්‍රාදේශීය සභාව ලෙස වාරියපොළ ප්‍රාදේශීය සභාවත් සම්මානයට පාත්‍ර වුණා. එම සම්මාන ලබා දීම වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අද අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මොහොත උදැසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.